SC Securities සමගින් සතිපතා වෙළඳපොළ තොරතුරු. වෙළඳපොළ පොලිය අනුපාත පහත වැටීම හේතුවෙන් බැංකු අංශයේ නයනිකුත් කිරීමවල සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරනවා. ඊට පුද්ගලික අංශයේ වැඩි දායකත්වයක් ලැබී තිබෙන අතර රාජ්‍ය සතු ව්‍යාපාරවල ණය ලබා ගැනීම යම් මන්දගාමීත්වයක් පෙන්නුම් කරන්නේ මධ්‍යම රජය විසින් ප්‍රධාන පෙළේ රජයේ ආයතනවලට ලැබීමට නියමිත ඇතැම් ණය පහසුකම් අවශෝෂණය කර ගැනීමයි. ඉහළ ශුද්ධ පොලි ආදායම මගින් ලාභදායීත්වය ඉහළ ගොස් ඇති අතර මූල්‍ය සමාගම් සහ රක්ෂණ සමාගම්වල ඇතිවත්කම්වල ගුණාත්මකභාවය, ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතාවය සහ ත්‍රවශීලතා මට්ටම් ධනාත්මක අගයන් පෙන්නුම් කිරීම මනාව පිළිඹු කරයි. සංචාරක ශාස්ත්‍රයේ ණය ප්‍රමාණය බැංකු අංශය විසින් නිකුත් කර ඇති මුළු ණය ප්‍රමාණයෙන් 3.8% පමණක් නියෝජනය වන අතර එම නිසා බැංකු ශාස්ත්‍රයේ කෙරෙහි එම අංශයේ බලපෑම අවම මට්ටමක පවතී. තවද 2023 වර්ෂයට සාපේක්ෂව 2024 වර්ෂයේ පළමු මාස 8 තුළ කොළඹ කොටස් වළඳ පොළෙහි විදේශීය ආයෝජකයින්ගේ සහභාගිත්වයේ වැඩිවීමක් පෙන්නුම් කරන අතර ආර්ථිකය ස්ථායීව පවත්වා ගැනීම තුළින් කොළඹ කොටස් වළඳ පොළ වෙත විදේශ ආයෝජන ගලා එීමේ වැඩි ප්‍රවණතාවයක් පවතින බැවින් එය රට තුළ ශක්තිමත් විදේශ විනිමය සංචිතයක් ගොඩනගා ගැනීමට උපකාරී වනු ඇත. පොලි අනුපාත සහ උද්දමනය කැපිපෙන ලෙස අඩුවීම ආර්ථික ස්ථාවරත්වය සහ ප්‍රගෘතිමත් වීමේ ලකුණු පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. 2024 වර්ෂයේදී මූල්‍ය කාර්යසාධනය ශක්තිමත් වී ඇති අතර රට තුළට ඉදිරියට ඇතිවන මූල්‍ය අවශ්‍යතා වඩාත් හොඳින් කළමනාකරණය කරමින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නයන් සාර්ථකව නිම කිරීම ආයෝජකයන්ගේ විශ්වාසය ඉහළ නැංවීමට ඉවහල් වනු ඇති. මූල්‍යංශයේ අක්‍රීය ණය අනුපාතයන් ඉහළ ගිය පසුබිමක වුවද මූල්‍ය ද්‍රවශීලතාවය, ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතාව සහ ලාභදායීත්වයේ ඉහළ මට්ටම්වල පැවතීම මූල්‍ය අංශයේ ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම් කරයි. ඒ අනුව ආර්ථිකය තවදුරටත් ස්ථාවර වීමේ ලකුණු පෙන්නුම් කරන බැවින් මූල්‍ය පද්ධතිය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරනවා. ශ්‍රී ලංකාවේ බැංකු මගින් 2024 වර්ෂයේ දෙවන කාර්තුව අවසන් වන විට විදේශීය මූල්‍ය ආයතන සමග පවත්වා ගන්නා ලද විදේශීය සංචිතවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 3.7ක් දක්වා වර්ධනය වී තිබෙනවා. මෙලෙස මූල්‍ය ආයතන සමග විදේශීය සංචිත පවත්වා ගැනීමේ මූලික අරමුණක් වන්නේ දේශීය මූල්‍ය වගකීම් සපුරාලීම සහ අත්‍යවශ්‍ය ආනයන සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් අවශ්‍ය ද්‍රවශීලතාවය සහතික කර ගැනීමයි. මෙම කළමනාකරණ උපාය මාර්ගය වසරින් වසර 8.7ක වර්ධනයක් පෙන්නුම් කරමින් විදේශ විනිමය හිඟය අවම කිරීම සඳහා බැංකුවලට ඉඩ සලසා දුනි. කෙසේ වෙතත් මෙම අරමුදල් විදේශයන්හි රැස් කිරීම ද්‍රවශීලතා අවදානම් කළමනාකරණය සඳහා තීරණාත්මක වන අතර ඉහළ ප්‍රතිලාභ ලබා දෙන ආයෝජන සඳහා භාවිතා කළ හැකි ප්‍රාග්ධනය ආයෝජනය නොකිරීම හරහා බැංකු අංශයේ ලාභදායීත්වය අඩුවිය හැකිය. දේශීය වශයෙන් වැදගත් බැංකු මෙම සංචිතවලින් විශාලතම කොටසක් නියෝජනය කරමින් ඩොලර් බිලියන 1.6ක අගයක් වාර්තා කරන ලදී. මෑත කාර්තුවල මෙම ශේෂයන් පහත වැටුණද විදේශ මුදල් ද්‍රවශීලතාව සහතික කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම විචක්ෂණ අවධානම් කළමනාකරණය පිළිබිඹු කරයි. ඒ අනුව මෙම උපාය මාර්ගය අඛණ්ඩව පවතින විදේශ මුදල් අර්බුද මගහරවා ගැනීමට බැංකු පද්ධතියට උපකාරී වනු ඇති. අප්‍රේල් මාසයේ සිට මහ බැංකුව ඇතුළුව ශ්‍රී ලංකාවේ බැංකු අංශය ණය ආපසු කිරීම හරහා ඩොලර් බිලියන 7.39ක සංචිත ගොඩනගාගෙන තිබෙනවා. 2022 වසරේ අප්‍රේල් මාසයේ සිට රට ද්විපාර්ශ්වික සහ වාණිජ ණය පැහැරහැර ඇති නමුත් බහුපාර්ශ්වික ණය ආපසු කිරීම දිගටම සිදු කරගෙන ගොස් තිබෙනවා. 2022 වසරේ අප්‍රේල් මාසයේ සිට පොලි අනුපාත සැලකිය යුතු ලෙස ඉහළ නංවාලමින් උද්දමනය පාලනය කළ අතර මෙමගින් දේශීය ආර්ථිකය යළි ප්‍රකෘතිමත් කරමින් ස්ථාවර කිරීමට හැකි විය. ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ඩොලර් බිලියන 1.2ක සුවිශේෂී ව්‍යාපෘතියක් වන සිනමන් ලයිෆ් ඇට් සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා කොළඹ නගර සංවර්ධනයේ ප්‍රධාන සංදිස්ථානයක් සනිටුහන් කරමින් පසුගිය අඟහරුවාදා විවෘත විය. මෙම ව්‍යාපෘතියට සිනමන් ලයිෆ් හෝටලයේ කොටසක් ලෙස සුඛෝපභෝගී කාමර 687ක් ඇතුළත් වන අතර ආසන 5000කින් යුත් ප්‍රදර්ශන මධ්‍යස්ථානයක් සහ නවීන සම්මන්ත්‍රණ පහසුකම් වලින් සමන්විත සම්මන්ත්‍රණ ශාලාවක්ද මීට ඇතුළත් වේ. ඒ අනුව මෙම ව්‍යාපෘතියේ වැඩ කටයුතු සම්පූර්ණයෙන් නිම කළ පසු
memagin riju ha wakrana kia bisida hakada adika sangkyawak nirmane unuwethi bawa John Keels samuha vyapare sabahapati Prashant Balendra mahata pavasanawa. Tawada 2025 varshe medabage wenawita sampu sankirnaya krida pahasukam saha adisukopabogi nawathan pahasukam sahita melko samagame vyapruthiyak wana nuwa hotelayada viwrutha kirimata niyamitai. Sri Lankawe sancharaka karmaante harum lakshayak lesa mice tourism netahot raswim dirigenvim sammantrana saha pradarshana yana ansha goliya sancharaka weladapola tula pravardhanaya karamin ita adala ilakkagata sancharakayin meratata akarshanaya karaganima mema vyapruthiye moolika aramunai. John Keels samuhaye sabahapati Prashant Balendra mahata wedidurata pavasa sitiye mema vyapruthiya magin rata tulata videsha vinimaya gala eme ihala yamak menma ehi peminena sancharakayin hatada meya advithiya addakimak wenu athi bawai. කොළඹ කොටස් හුවමාරුව විසින් ඉහළ පළදා අනුපාතික සහිත බැඳුම් කර හඳුන්වා දී තිබෙනවා. ආයෝජන ශ්‍රේණියට වඩා අඩු ශ්‍රේණිගත කිරීම් ඇති සමාගම්වල බැඳුම් කර නිකුත් කිරීම මගින් ප්‍රාග්ධනය රැස්කර ගැනීමට මෙමගින් අවස්ථාව සලසා දී ඇත. සාමාන්‍යයෙන් ඉහළ ණය ශ්‍රේණිගත කිරීමක් අවශ්‍ය වන ලයිස්තුගත ආයතනික බැඳුම් කර සඳහා අවශ්‍යතා සපුරාලීමට නොහැකිව තිබූ සමාගම් සඳහා ප්‍රාග්ධන වෙළඳපොළ වෙත ප්‍රවේශ වීම ලිහිල් කිරීම මෙම මුලපිරීමේ අරමුණයි. මෙම බැඳුම් කර නිකුත් කිරීමට සුදුසුකම් ලබන්නේ බැංකු නොවන මූල්‍ය ආයතන සහ සමාගම් වැනි නියාමනය කරන ලද ආයතන පමණක් වන අතර එම ආයතන දැඩි නියාමන අධීක්ෂණයක් යටතේ බැඳුම් කර නිකුත් කිරීම සඳහා සුදුසුකම් ලබයි. එම බැඳුම් කර කොළඹ කොටස් හුවමාරුව තුල ලයිස්තුගත කරන නමුත් ගනුදෙනු සිදුවන්නේ ඕවර් ද කවුන්ටර් ක්‍රමවේදයටයි. එම බැඳුම් කරවල ආයෝජනය කිරීම සුදුසුකම් ලත් ආයෝජකයින්ට පමණක් සීමා වන අතර මෙම ආයෝජකයින් සාමාන්‍යයෙන් අවදානම් කළමනාකරණයේ පළපුරුද්දක් ඇති පිරිස වන අතර මෙම බැඳුම් කර මගින් ලබා දෙන ඉහළ පළදාවට සාපේක්ෂව අවදානමක්ද පවතී. Dan memasatiye bandagara bilpat vendesi pratipala veta yomu wenu. Memasatiye pavathi bandagara bilpat vendesiyedi masa 3, masa 6 saha masa 12 bandagara bilpat palada poli anupathika pilivelin padanam anka 37kin 30kin saha padanam anka 5kin pahala giya. Masa 3 bandagara bilpat poli anupathikaya 9.32k lesa sarahan wu athara masa 6 saha masa 12 bandagara bilpathi poli anupatha pilivelin 9.65 saha 9.95 ලෙසින් සටහන් වුණා. මෙම සතියේ තාක්ෂණික විශ්ලේෂණය සඳහා තෝරාගෙන ඇත්තේ CIC Holdings PLC සමාගමයි. CIC Holdings PLC රුපියල් 74.80 සටහන් කර දිනය අවසන් වූ අතර එහි මිල දෝලනය මැයි 13 වන දින 6.61 සහ සැප්තැම්බර් 11 වන දින lower low 1 අතර ඇති මිල පරාසයේ 61.8 FIB Golden Zone එක තුල ranging වීමක් දැනට දිස්වෙනවා. MACD line එක signal line එකට ඉහළින් ස්ථානගත වී ඇති අතර stochastic RSI අගය ඕවර්සෝල්ඩ් ඒරියා එකෙහි දෝලණේ වීමක් නිරීක්ෂණය වෙනවා. ලබන සතියේ නැවත හමු වෙමු. එතෙක් ඔබට පළදායි ආයෝජනයන් පිරි සුබ සතියක්.